ඔබට වාසනාව ගෙනෙන සංවර්ධන ලොතරැයි ඔබ ජයග්‍රහකින් කරනවා වගේ ඒ අතරේ තවත් ජයග්‍රහණ ඔබට ලබා දෙනවා. ඒ කිසියම් සමාජ මෙහෙවරක කොටස් කරුවන් කරගනි. කරන්දෙනිය සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිත රූපසේන මහත්තයත් ඔබ ළඟටම වාසනාව ගෙනෙනවා වගේ තමන්ගේ ජීවිතයත් එළිය කරගන්න අතරේ ලොතරැයි අලෙවි කරුවන් රසකට රැකියා අවස්ථාවන් උත්පාදනය කරන කෙනෙක්. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2002 අවුරුදු ඉඳන් මම අලෙවි නියෝජිතයෙක් කරන්දෙනිය ආසනයේ පුරා මං ගාව ඉන්නවා සේවකයෝ 14 දෙනෙක් මං ගාව වැඩ කරනවා. ඒ 14 දෙනාගෙම පෞල් ජීවත් වෙන මේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිසා මගේ අලෙවි සහායකයන්ගේ හැම දුකකදීම සැපකදීම සැපතේදීම හැම තැනකදීම මම ඒගොල්ලොත් එක්ක ඉන්නවා. එකට එකාවගේ අපි එකට ජීවත් වෙන මම අලෙවි නියෝජිත කියලා කවදාකවත් මම ඒගොල්ලොන්ට කිසිම වෙනස්කමක් කරන්නේ නැහැ. අපි ඔක්කොම එකාවගේ තමයි වැඩ කරගෙන යන්නේ 14 දෙනාම. එකමුතුව එක්සිට්ව වැඩ කරනවා. කෙනෙක් ටිකට් ඉතුරුනොත් තව කෙනෙක් කරන් විකුණන්න. ඒ විදිහට මම ඔක්කොටම හුරු පුරුදු කරලා තියෙනවා. ඒ වගේ කරගෙන ඇවිල්ලා තමයි අපි මේ දීර්ඝ ගමනක් මේ යන්නේ. මම මේ වෙනකොට ලොතරැයි මණ්ඩලයේ හොඳ අලවියක් කරනවා කරන්දිනිය ආසනේ පුරාම. මම හිතන්නේ මේ වෙනකොට ආරන්දිනිය ආසනේ ඉන්නේ අංක 1 බවට මම පත් වෙලා තියෙනවා සංවර්ධන ලොතරැයි. ලොතරැයි මණ්ඩලය තුලින් ලැබෙන සියලුම අනුග්‍රහයන් මම මේගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් මේ සංවර්ධන ලොතරැයි අපි ලොතරැයිපත් මිලදී ගන්න අපි පාරිභෝගික ජනතාවට අපි නිතරම කියන්නේ මේ ලොතරැයි පත් වලින් ලැබෙන ආදායම් තුලින් තමයි ජනාධිපති අරමුදල හරහා මේ රටේ සංවර්ධනයට. එතකොට අපේ ආබාධිත පුද්ගලයන්ට වකුගඩු ලබා දෙනකොට අපේ කැම්පස් වල ඉන්න විශ්වවිද්‍යාලවලින් ඉන්න අපේ දරුවෝ දරියන්ට උගන්වන්න සියලුම මුදල් ජනාධිපති අරමුදල හරහා ලබා දෙන මේ සංවර්ධන ලොතරැයි. එතකොට අපේ පාරිභෝගික ජනතාව මේ ලොතරැයි පත් මිලදී ගන්නකොට මේක දන්නේ නැහැ. සංවර්ධන ලොතරැයි සුපර් බෝල් අපේ දිනුම් ඇදීමට පෙර අපි මේ පවත්වන මේ වැඩසටහන තුලින් දැන් පාරිභෝගික ජනතාව ගොඩක් දැනුවත් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලේ ඉන්න ළමයෙක් දන්නේ නැහැ ඒගොල්ලෝ ඉගෙන ගන්න මේ සල්ලි කොහොමද එන්නේ කියලා දන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ හැමෝම දන්නවා. මමත් ඇත්තටම උසස් අධ්‍යාපනය ලැබපු පුද්ගලෙක්. උසස් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලේ යන ලකුණු 3යි මට අඩු. ඒ ලකුණු 3 අඩු වුණාට මම මගේ ජීවිතය සැලුනේ නැහැ. මම ඒ දවස්වල දහම් පාසල් යන කාලේ පවා කතික තරඟ වලට සහභාගී වෙලා තියෙනවා. සමස්ත ලංකා තරඟ වලට සහභාගී වෙලා පළවෙනි ස්ථානය අරගෙන තියෙනවා. මම ඒ වයින් ගන්න පුළුවන් ප්‍රයෝජනේ කොයි පැත්තේ තියෙන කියලා බැලුවා. අන්තිමට මම මේ ලොතරැයි ශිෂ්ටයේ ප්‍රයෝසුණා. ඒ අනුව මම හොඳ ඇනවුන්ස් එකක් දීලා ඒක ජනතාව ආකර්ෂණය කරගෙන මම මේ ලොතරැයි ශිෂ්ටයේ ප්‍රයෝසුණා. ඒතකොට මම දැන් අද මගේ ජීවිතේ ගොඩක් සතුටු වෙනවා. මගේ නෝනත් මට සෑහෙන්න උදව් කරනවා. නෝනගේ ශක්තියත් එක්ක තමයි මම මේ ගමන යන්නේ. ඒතකොට මම දරුවෝ 3 දෙනාට උගන්වගෙන මේ එනකොට ඉන්න මගේ ආර්ථිකෙත් මම හොඳ තත්යකට අරගෙන තියෙනවා. ලකුණු 3කින් විශ්වවිද්‍යාලය අහිමි වුණත් මේ වෙනකොට ලොතරැයි මණ්ඩලය නිසා මම මගේ ජීවිතේ හොඳ ආකාරයට ගොඩනගාගෙන තියෙනවා. මගේ ව්‍යාපාරයේ පැවැත්ම හේතුව මම දන්නවා. එකම හේතුව තමයි විශ්වාසය. අපේ ජනතාව දන්නවා ලොතරැයි පදක් ගත්තම කරන්දෙනියේ ඉන්න හැමෝම නිතරම බලන්නේ සීල් එක දිහා. ටිකට් එක පිටිපස්සේ රූපසේන කණිවිලගේ කියලා අලෙවි නියුත් කියලා තියෙනවා නම් ඒගොල්ලෝ ගොඩක් දන්නවා විශ්වාසය. මෙතන තියෙනවා මේ අපේ අලෙවි නියුත්තුමා හොඳ විශ්වාසයි. අපිට ආදරෙන් කටයුතු කරනවා. බොහොම වගකීමක් තියෙන අලෙවි නියුත් ධූරයක් තමයි මේ සංවර්ධන ලොතරැයි කියන අලෙවි නියුත් ධූරය. මේ ලොතරැයි අලෙවි නියුත් ධූරයත් එක්ක අපි කටයුතු කරනකොට අපි නිදි වරාගෙන කටයුතු කරන වෙලාවල් තියෙනවා. උදේ පාන්දරින් හැරෙන්න ඕන. ඉතින් අංක අපි ලොතරැයි පත්වල අංක ඒ හරි ආකාරයෙන් ජනතාවට ලබා දෙනවා. ඒ අංක තුළින් සිදුවෙන වංචාවල් අපි මගහැරලා ඒ හැමදේම කටයුතු කරන්න අපි වග බලා ගන්නවා. ඒක තමයි අපේ අලෙවි නියුත් එක්ක වශයෙන් මාතුල දින වගකීම. මම සියලුම දෙනාට අංක උදේ පාන්දර සියලුම දෙනාට නිවැරදි අංක ලබා දෙන්න කටයුතු කරනවා නිතරම. මොකද පාරිභෝගික ජනතාවගේ විශ්වාසය ගැටුණු ඉතින් අපිට මේ ගමන යන්න බෑ. ඉස්සර අපි ලොතරැයි කාර්යය හැටියට ගණන් ගත්තා. දැන් එහෙම නැහැ. දැන් අපි ලොතරැයි හොඳ රස්සාව අපි හොඳ ගරු සරු ඇතුව අපි දැන් කරගෙන යනවා මේ වෙනකොට. මොකද හැමෝම දන්නවා දැන් මේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ලැබෙන මේ ආදායම කිසි කෙනෙකුට එහෙම වංචාවක් කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. ජනාධිපති හරමුදල හරහා රටේ සංවර්ධනයට මෙන්ම රටේ සුබ සාධනයට යොදවන බව. ඉතින් මම පාරිභෝගික ජනතාවට කියන්නේ අපි ලොතරැයිපත් මිලදී ගන්නකොට ඒ හැම දෙයකින්ම මේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන් දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමයි මේ මුදල් වැය වෙන්නේ. ඒ නිසා මේ මුදල් අපතේ යන්නේ නැහැ. දිනුවොත් ඔබට තමයි නැත්නම් ඒත් රටේ ජනතාවටම තමයි ලැබෙන්නේ කියන එක රටේ සංවර්ධනය ලැබෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නවා.